ඉතිහාස පළවෙනි වතාවට නිදහසෙන් පස්සේ බංකොලොත් වෙච්ච රටක පවත්වන මැතිවරණය නිසා මං විශ්වාස කරනවා අපේ රටේ සියලුම ඡන්දදායකින් බුද්ධිමත්ව ඡන්දේ පාවිච්චි කරයි කියලා. ඒ වගේම මේ මැතිවරණයේ අවසානයේදී අපි සුභවාදී බලාපොරොත්තු දල්වගෙන ඉන්නේ. ඒ සඳහා මුලින්ම මේ රටේ මේ පවතින දූෂිත දේශපාලන ක්‍රමය මුළුමනින්ම අවසන් කරන්නට ඕනේ. ඒ වගේම දූෂිත දේශපාලඥයන් දේශපාලනයෙන් ඉවත් කරලා අලුත් පරපුරත් එක්ක අලුත් වැඩපිළිවෙලක් එක්ක රට සංවර්ධිත මාර්ගයකට ගෙනියන්න අපි සියලු සැලසුම් සකස් කරලා තිබෙනවා. මේ මැතිවරණයෙන් පස්සේ එළඹෙන මැතිවරණ ගණනාවක් තිබෙනවා. ඒ මැතිවරණවලදීත් අපි ඒ සැලසුම් දියත් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. මේ රට වෙනස් කරන්න අවශ්‍ය නීති රාමුවේ 90%ක් හදලා ඉවරයි. ප්‍රශ්න තියෙන්නේ අපිට මේ විධායක ජනාධිපති ක්‍රමයේ යටතේ කවදාවත් නීති අකුරට ක්‍රියාත්මක කරන නීති ආධිපත්‍යයට ගරු කරන ජනාධිපති කෙනෙක් බිහි වෙලා නැහැ. ඒක නිසා තමයි රට බංකොලොත් උනේ. එවනම් ඒ වගේ ජනාධිපති කෙනෙකුත් ඕන, ඒ වගේ සුපිරිසිදු පාර්ලිමේන්තුවකුත් ඕන. ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කරන්නේ නැත්නම් පාර්ලිමේන්තුවට ස්වාධීන ශක්තියක් තියෙන්නට ඕන. ජනාධිපතිවරයා දෝෂාභියෝගයෙන් ගෙදර යවලා හරි රට හරිමකට ගන්න අපි ඒ කටයුත්ත ඉදිරියේදී කරනවායි කියන වගකීම අපි බාර අරන් තියෙන්නේ. ඒක වගකීමෙන් ප්‍රකාශ කරනවා.